ඒ කැබිනට් පත්‍රිකා සහ සංදේශවල ඉතා පැහැදිලිව ඇමුණුම් ලෙස දැනට අත්අඩංගුවේ පසුවන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේරත්ගේ අත්සනින් ඉතා පැහැදිලිව සඳහන් කරනවා රට තුල හිඟය බවට පත් වෙන ඖෂධ 300කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනීම සම්බන්ධ වන ලේඛනය. මේක පළමු වතාවට තමයි ජනමාධ්‍ය අද දකින්නේ. අතිරේක ලේකම් වෛද්‍ය සැපියුම් වෛද්‍ය සමන් රත්නායගේ නිරීක්ෂණ සහ උපදෙස් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජනක චන්ද්‍රගුප්ත ඇතුළේ කාර්ය මණ්ඩලය සකස් කරපු ඒ ලේඛන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කෙහෙළිය රඹුත්කල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරලා මේ ලේඛනවල තියෙන ඖෂධ 300 ඉතා හදිස්සි මිලදී ගැනීමක් ලෙසත් මේ ඖෂධ නොමැති නම් රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වන බව ප්‍රකාශ කරමින් අනුමැතිය ලබා ගන්න. ඇතැම් ඖෂධ සමාගම්වල නම් පවා ඉතා පැහැදිලිව මේවයි සඳහන් කරලා තිබෙනවා. දැන්ට අධිකරණමය තහනම් නියෝග ලබා තිබෙන ඖෂධ සමාගම් දෙකක නම් මේ කැබිනට් පත්‍රිකාවල ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 අවුරුද්දේ නොවැම්බර් මාසේ 22 වෙනිදා මේ කැබිනට් පත්‍රිකා හරහා කියපු ඖෂධ 300කට ආසන්න ප්‍රමාණය නිසි ප්‍රසම්පාදනය යටතේ ලංකාවට ගෙන ආවා නම් අද වන විට 2024 අවුරුද්ද වෙනකොට මේ කියන බරපතල ඖෂධ හිඟේ නිර්මාණය වෙන්න විදියක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.